හරි ගන්න පළවෙනි ප්‍රශ්නේ ඒකේ තියෙනවා සමාගමක ප්‍රාග්ධනය ලෙස රුපියල් මිලියන 1ක එකක් කොටස් 10,000කට වෙන් කර මහ ජනතාව වෙත විකුත් කරනවා කියලා. එතකොට පුතේ කොටසක විකුණුම් මිල ඒක හොයන්න රුපියල් මිලියන 1 බෙදන්න කොටස් 10,000යි. එතකොට මේ බිंदु තුනට මේ බිंदु තුන කැපෙනවා මෙයාට මෙයා. එහෙනම් කොටසක මිල රුපියල් 100ක් වෙනවා. නම් පළවෙනි ප්‍රශ්න. ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ කියනවා ඊනම් සමව කොටස් ලක්ෂයකි කොටස් 4000ක් සඳුන් මිලදී ගනි. කොටස් මිලදී ගැනීම නිසා ඒ සඳුන් ඒ සමා සඳුන් ඒ සමාගමේ ලැබූ හිමිකාරීත්වය. එතකොට භාගයක් විදිහට ලියනකොට කොටස් ලක්ෂයකින් එයාට දෙන්නේ කොටස් 4000. එහෙමනම් එයාගේ භාගයක් ගන්න මේ බිंदु තුනට මේ බිंदु තුන ගැපෙනවා. 100න් 4යි කියන්නේ 4 වරක් 1යි. මෙයාට 4 වරක් 25යි. භාගයක් විදිහට පුතේ 25න් 1යි. ප්‍රතිශතයක් කරන්න. එතකොට ප්‍රතිශතයක් කරනකොට අර ආපු 25න් එක වැඩි කරන්න 100ට 100. එතකොට 25 සරක් 4යි. 4ක ප්‍රතිශතයක් එයාට අයිති. සරක් රුපියල් 10 කොටස් 5. ආයෝජනය කරපු මුදල හොයන්න. එතකොට කොටස් 500ක් එයා ගන්නේ එකක් රුපියල් 30 ගානේ. එහෙනම් එතකොට එනවා 5 3 15යි. මෙයා බිंदु 2යි බිंदु 3යි රුපියල් 15,000යි. හරි. හතරවෙනි ප්‍රශ්නේ රාජා එක්තරා සමාගමක රුපියල් 75,000ක් ආයෝජනය කළේ කොටසක මිල රුපියල් 25ක් උටලු මිලදීගත් කොටස් ගාන අහනවා. එතකොට ආයෝජනය කරපු මුදල බෙදන්න ඒ කියන්නේ රුපියල් 75,000 බෙදන්න කොටසක දැනුම් මිල කියන්නේ රුපියල් 25යි. එතකොට 75 25 ගොඩවල් 3යි. එතකොට කොටස් 3000ක් එයා මිලදී අරන් ගියා. ඊළඟ ප්‍රශ්නේ පස්වෙනි එක ආයෝජකයෙකු සමාගමක රුපියල් 1000ක මුදලක් ආයෝජනය කරාලු මිලදීගත් කොටස් ගාන 2000ක් නම් කොටසක වෙළඳපොළ මිල අහනවා. එතකොට ආයෝජනය කරපු මුදල රුපියල් 40,000 බෙදන්න ගත්ත කොටස් ගාන 2000යි. එතකොට 40,000 2000න් බෙදන්න මේ බිंदु තුනට මේ බිंदु තුන කැපෙනවා. 42ට බෙදුවාම 20යි. එහෙනම් කොටසක වෙළඳපොළ මිල රුපියල් 20ක් කියලා එනවා. හයවෙනි ගාන දිනේෂ් තමා සතුව තිබූ රුපියල් ලක්ෂයක් වලින් 4න් එකක්. ඒ කියන්නේ ලක්ෂයෙන් 4න් එකක් කියන්නේ පුතේ රුපියල් 25,000ක් නේ. රුපියල් 25,000ක් වෙළඳපොළ මිල රුපියල් 25ක් වූ සමාගමක ආයෝජනය කරාලු. එහෙනම් 25,000 බෙදන්න 25. එතකොට එනවා ගත්ත කොටස් ගාන 1000ක් කියලා. තේසි ගණන්. හරි. ඊළඟට සිල්වා මහතා එක්තරා සමාගමක වෙළඳපොළ මිල 30ක් පැවති අවස්ථාවේදී කොටස් 2000ක් මිලදී ගත්තනම් ආයෝජනය කරපු මුදල 2000 වැඩි කරන්න 30න්. එතකොට එනවා 3 + 2 6යි. මෙයාගේ බිंदु 3යි. ඉහේ බිंदුවයි රුපියල් 60,000. හරි. අටවෙනි ප්‍රශ්නේ ආයෝජකයෙකු එක්තරා සමාගමක කොටස් 2500ක් කොටසක වෙළඳපොළ මිල රුපියල් 20ක් 20ක් පැවති අවස්ථාවේ මිලදී ගත්තේ. එම සමාගමේ කොටසක වෙළඳපොළ මිල රුපියල් 25ක් වූ අවස්ථාවේ උත සතු තමා සතු කොටස් සියල් ආයෝජනය කරපු මුදල 2520ෙන් වැඩි කරන්න ආයෝජිත මුදල එනවා. එතකොට කීයද 2500 වැඩි කරන්න
විස්තර. එතකොට 20 50යි 40.2යි 20.2යි රුපියල් 50000ක් ආයෝජනය කරලා තියෙනවා. ආයෝජිත මුදල පුතේ එතකොට රුපියල් 50000යි. කොටසක් විකිණීමෙන් ඕඩර් ලැබුණොත් කොටස් විකිණීම නම් මුළු මුදල ඒතර එකක් විකුණන්නේ 25000යි. එතකොට කොටස් 2500 25000යි විකුණන. කොටස් 2500 එකක් රුපියල් 25 ගන්න විකුණනවා. 25 25 කියන්නේ 625යි. එයාගේ බින්දු ඒකයි රුපියල් 62500ක් එයාට ලැබෙනවා. ලැබෙන මුළු මුදල රුපියල් 62500යි. පොදු සමාගමක් සිය ප්‍රාග්ධනය රැස් කර ගැනීමට කොටසක් රුපියල් 30ක් වූ කොටස් ලක්ෂයක් මහ ජනතාව වෙත නිකුත් කරයිම සමාගමේ ආයෝජනය සඳහා ඉදිරිපත් වූ සුනිත් සමාගමෙන් කොටස් 2500ක් පිළදී ගන්න. එතකොට කොටසක් 30ක් වූ කොටස් ලක්ෂයක් මහ ජනතාව වෙත නිකුත් කරනවා. එතකොට කොටසක විකුණුම් මිල තමයි 30. සමාගමේ ප්‍රාග්ධනයේ කොපමණද? ඒ කියන්නේ ලක්ෂ්‍ය වැඩි කරන්න කොටස් ලක්ෂ්‍ය වැඩි කරන්න 30න් එතකොට එනවා පුතේ ලක්ෂ්‍ය 30යි. ඒ කියන්නේ මිලියන් 3යි. සුනෙත් ආයෝජනය කරපු මුදල සුනෙත් ගන්න කොටස් 2500යි. කොටස් 2500ක් ගන්න එකක් රුපියල් 25 3ක් 75යි. එයාගේ බින්දු 2යි අරයාගේ බින්දු 1යි රුපියල් 75000ක් තමයි ආයෝජනය කරන්නේ. හරි. 10 වෙනි ප්‍රශ්නේ කියනවා වාර්ෂික ලාභ පොලිය 112ක් ගෙවන මූල්‍ය ආයතනයක රුපියල් 150000ක් තැන්පත් කර තිබූ රුවන් වර්ෂයක් අවසානයේදී පොලියත් සමග මුළු මුදලම වෙළඳපොළ මිල 30ක් වූ සමාගමක කොටස් මිලදී ගත්තා. අහන්නේ දැන් අවුරුද්දකට පොලිය 112යි තැන්පත් කරන්නේ රුපියල් 150000. එතකොට වාර්ෂික රුපියල් 10 පොලිය විදිහට හම්බ වෙනවා. එහෙනම් මුළු මුදලම කියන්නේ රුපියල් 150000ක් තැන්පත් කළා. දැන් පොලිය විදිහට යාට රුපියල් 18000ක් හම්බ වෙනවා. රුපියල් 168000ක් එයා සතුව තියෙනවා. ඒ රුපියල් 168000 පොළොව මිල 30ක් වූ සමාගමකනේ කොටස් ගන්න. එහෙනම් මේ 168000 බෙදන්න කොටසක වෙළඳපොළාගේ 30ක් වුණානේ. ඒ කොටස් ගන්න හේව්වා කියලා. මේ බිංදුවට මේ බිංදුව කැපෙනවා. එතකොට මේක 3න් බෙදුවට පස්සේ මෙතෙන්ට 3 වරක් 5යි ඉතුරුයි. එකක් 18ට 3 වරක් 6යි. කොටස් 5600ක් මිලදී ගන්න. ඔන්න මුල් ප්‍රශ්න 10. ඊට පස්සේ 11 වෙනි ප්‍රශ්නේ. ඒකේ කියනවා වාර්ෂික ලාභාංශය. ලාභාංශයේ කොටසකට රුපියල් 750ක් ගෙවන සමාගමක කොටස් 500ක් ලබාගත් පුද්ගලයෙකුට වාර්ෂික ලාභාංශ ආදාය. එතකොට 500 වැඩි කරන්න 500යි එක කොටසකට පුතේ රුපියල් 750ක් ගෙවනවා. එහෙනම් ඒක වැඩි කරාම කීය දෙන්නේ? මෙයා 100ෙන් වැඩි කරොත් මේ බිංදු දෙක අතර 5 වැඩි කිරීම 750යි කියලා අපිට කියන්න පුළුවන්. එතකොට 5 4 25 5 2 ඉතිරි 5 4 7 35 2 30 7යි අගට බිංදුවයි. රුපියල් 3750ක් යාට හම්බ වෙනවා. 12 වෙනි ගාන
පුද්ගලයෙක් රුපියල් එක් මුදලක් වාර්ෂික ලාභාංශයේ රුපියල් 4 බැගින් ගෙවන සමාගම විද්‍යාතර බැගින් මිලදී ගැනීමට වෙන ඔහු මිලදීගත් කොටස් ගන්න x ඇසුරෙන් දක්වන දුර ආයෝජිත මුදල x කොටසක 4 මිලදීගත් කොටස් ගන්න කියන්නේ පුතේ x බෙදීම ආයෝජිත මුදල බෙදීම කොටසක වෙළඳපොළ මිල 24 x ඇසුරෙන් දක්වන්න හරි ඊට පස්සේ කියනවා ඔහු ලබන වාර්ෂික ලාභාංශ ආදායමත් x ඇසුරෙන් ලියන්න. ඒක පොයින්ට් කොටසකට ගෙවන්නේ රුපියල් 4යි නහ. දැන් අපි කොටස් ගන්න දන්නවා x බෙදීම 24යි කියලා. එහෙනම් x බෙදීම 24 කොටසකට රුපියල් 4 ගන්න යන්ද 4ෙන් ගුණ කරන්න. ඒක සරල වෙනවා. මෙතෙන්ට 4 වරක් 6යි. එතකොට එනවා x බෙදීම 6ක්. ඊළඟ එක 13 වෙනි ගාන උදු වෙන කොටසක වෙළඳපොළ මිල 15 කොටසක දියත්තයි එමකට රුපියල් 20 බැගින් විකුණුවිට ප්‍රාග්ධ ලකුතේ ගන්නෙ 15කට විකුණන්නේ 20යි නම් කොටසක ලාභේ රුපියල් 5ක් කියලා ඔයාලට තේරෙනවා. ඒ පහ මේ කොටස් ගාණෙන් වැඩි කරන්න. එතකොට 500ව 5ක් රුපියල් 2500ක් කියලා එනවා ප්‍රාග්ධන ලාභය. ඊළඟට 14 වෙනි ප්‍රශ්නේ වෙළඳපොළ මිල රුපියල් 20ක් වූ සමාගමකින් කොටස් 1000ක් මිලදීගත් දිනොක් එක්මයි කොටසක් රුපියල් 24 බැගින් විකුණන ලදී. ප්‍රාග්ධන ලාභය ආයෝජනය කළ මුදලේ ප්‍රතිශතයක් විදිහට. ඒ කියන්නේ ආයෝජනය කරන මුදල හොයන්න වෙනවා ඉස්සෙල්ලා. ආයෝජිත මුදල आयोजित मुदल कोटा दाह गानेपेपर प्रश्न इतकोट एत्र मुदल मूल्यवटिनाकमें रुपया इतकोट या कोटी लाभन लाभिता කොටසක ප්‍රාග්ධන ලාභය රුපියල් 4යිනේ. මොකද එකක් ගන්න 20කට විකුණන්නේ 24. 24ෙන් 20ක් ගියාම රුපියල් 4ක් වෙනවා. එහෙනම් මුළු ලාභය කියන්නේ මුළු ප්‍රාග්ධන ලාභය කියන්නේ හතර ගානේ අර රුපියල් 4000ක් වෙනවා. प्राग्धन लाभ तीन पारदाहकोट बुद्ध मे बिंदु तुनट मे बिंदु तुनाय मिथन इकट मिथन इकाय मिथन देवराज देखा सीयट दिश කොටසකින් හොයන්නත් පුළුවන්. මොකද කොටසකට යා විදං කරන්නේ රුපියල් 20යි. එයාට කොටසකින් ලැබෙන්නේ 4යි. එතෙන්ට 20ව 5යි 5/4 20යි. මොකද කොටසකට ප්‍රාග්ධන ලාභේ 100ට 20යි නම් මුළු ලාභෙත් ඒකම තමයි. හරි. ආයෝජනයේ ප්‍රතිශතයක් විදියට දක්වන්න කියලා තියෙනවා. ප්‍රතිශතයක් විදියට 100ට 20යි එතකොට. ඊළඟට සමාගමක් නිකුත් කර ඇති කොටසක වෙළඳපොළ මිල රුපියල් 20ක් ලු එම සමාගමේ කොටසකට ගෙවන ලාභාංශ ආදාය රුපියල් 7ක් සමාගමෙන් කොටස් 2500ක් මිලදී ගන්නා ළඟි. කොටස්වල වටිනාකම කොටසක 2500 20ෙන් වැඩි කර. එතකොට 50යි අගට බිංදු 2යි මෙයයි. එතකොට රුපියල් 50000ක් කියලා. එතකොට
වර්ෂයකදී ව්‍යාපාරිකයාට ලැබෙන ලාභාංශ ආදායම් පුතේ කොටසකට 4යි. එතකොට කොටස් 2500යි 2500ව 4යි. එතකොට එනවා රුපියල් 10000යි. ඔන්න පළවෙනි කෙටි ප්‍රශ්න 15. ඊළඟට බලන්න ව්‍යුහගත කොටසට එන්න පුළුවන් ඒවා කොටසකට රුපියල් 5ක ලාභාංශ ගෙවන ලැයිස්තුගත සමාගමක රුපියල් 25 කොටස් 20000ක් ආරම්භයේදී නිකුත් කරයින් කොටස් 4000ක් සරත් නිරදී ආයෝජනය කරපු මුදල එතකොට 4000කට දාන්න ආයෝජනය සරත් කමසාරයේ ප්‍රතිශතයක් විදිහට පුතේ කොටස් 20000ක් තියෙනවා සමාගමේ සරත් කියන කෙනා කොටස් 4000ක් ගන්නවා එහෙනම් හිමිකාරීත්වයේ ප්‍රතිශතයක් කරන්න 100% ගුණ කරනවා එතකොට කොහොමද සුළු වෙන්නේ මේ බිංදු 3ට මේ බිංදු 3යි මෙතන 1ට මෙතන 1යි මෙතෙන්ට දෙවරක් 1යි දෙවරක් 2යි දෙවරක් 10යි 100ට 20යි අන්තිම ප්‍රශ්නේ දිනක තමා සතුව තිබූ රුපියල් ලක්ෂයක මුදලක් ස්ථාවර තැන්පතු සඳහා වර්ෂයකට 15%ක ගෙවන මූල්‍ය ආයතනයක තැන්පත් කරනවා. වර්ෂයක් අවසානයේදී මූල් ආයතනයෙන් ලැබුණු පොලිය ලක්ෂයකට 115ක් කියන්නේ පොලිය සුළු කරාම එනවා රුපියල් 15000ක් රුපියල් 15000ක් පොලිය නะ පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ ඊට පස්සේ කියනවා ඔහු විසින් සමාගමේ ආයෝජනය කරපු මුදල සමානයි ආයෝජිත මුදල කියන්නේ පුතේ තැන්පත් කරපු රුපියල් ලක්ෂයයි එයාට ලැබුණු පොලිල් 5000යි රුපියල් ලක්ෂ 5000 ඊළඟට තුන්වෙනි එක ඔහු සමාගමේ ලබාගත් කොටස් ගන්න කොච්චරද සමාගමේ කොටසක් ගන්නේ කොටසක් ගන්න රුපියල් 25 ගන්න. එහෙනම් සමාගමේ ආයෝජනය කරන්න එතකොට ආයෝජිත මුදල රුපියල් 115000ක් නම් රුපියල් 115000ක් බෙදන්න රුපියල් 25යි. ඔව් 25 වඩා ස්නේ ගන්න. රුපියල් 25යි. මේක බෙදන්න 25යි. එතකොට මෙතෙන්ට පස්සරක් 5යි. එයාට පස්සරක් එතෙන්ට දෙකයි ඉතුරු එකක් 15ට 3යි. ඔහොමනේ එතකොට එකක් පහෙන් බෙදුවාම එයාට පස්සරක් 1යි. එයාට පස්සරක් 4යි. ඉතුරුයි 3ක් 30ට 6යි. එතකොට එනවා 4600. කොටස් 4500ක් ගන්න. හරි. ඔව්ල දෙවන වර්ෂයේ අවසානයේදී ලැබූ වාර්ෂික ආදායම කොටස් 4600කට කොටස් 4600ක් තියෙනවා එකකට රුපියල් 5 ගානට ලාභාංශ හම්බ වෙනවා නම් මුළු ආදායම කියන්නේ 5.3 ඉදිරි පස්සරක් අතර 20යි 3යි 20 රුපියල් 23000ක් යාට හම්බ වෙන වාර්ෂික ලාභාංශ රුපියල් 23000ක් හම්බේ. ගානේ මොකක්ද අහන්නේ? අහනවා පළමු වර්ෂයට වඩා දෙවන වර්ෂයේදී ලැබු වැඩිපුර ආදායම කොහොමද? ඒතර පළවෙනි වර්ෂයේ ලැබුණේ 15000යි. පළමු වර්ෂයේ යාට ලැබුණේ 15000යි. පහ
පාලොස්දාහයි දෙවන වර්ෂයේ ලැබුණේ රුපියල් 23,000යි. එහෙනම් ලාභෙ කොච්චරද? මෙයාගේ මේක අඩු කර 23,000න් 15,000ක් අඩු කරා. දහතුනෙන් පහක් අටයි. මෙතන රුපියල් 8,000ක් එයාට ලාභයි. ඔන්න ඔය විදිහේ ගණන් ඉදින් එන්න පුළුවන් ළමයි නේ. ඔන්න එතකොට ඒක